යුක්රේනයේ සහ නේටෝ සංවිධානය වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් රුසියාව සිය න්‍යෂ්ටික මූලධර්ම වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. ක්‍රෙම්ලිනය නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ මේ සඳහා රුසියානු ආරක්ෂක මණ්ඩලය ඒක මතිකව අනුමැතිය ලබා දුන් බවයි. මේ දක්වා පළමුව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා න්‍යෂ්ටික මූලධර්ම මගින් බාධා මතු කර පැවති අතර නව සංශෝධනය මගින් එය වෙනසකට ලක්වනු ඇති බවයි අනාවරණ කළේ. මෙහිදී ප්‍රධාන මට්ටමේ කොන්දේසි පහක් මුල් කර ගනිමින් න්‍යෂ්ටිකාවේ භාවිතය සම්බන්ධ රුසියානු ප්‍රතිපත්ති වෙනස් කර තිබෙනවා. රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රියාබ්කෝ ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙමින් මෙම සංශෝධන අනුමත කළ බවයි. රුසියාවට එරෙහි තර්ජන වර්ධනය කරමින් පවතින බැවින් මෙය මේ සඳහා උචිතම අවස්ථාව ලෙසද නම් කර තිබෙනවා. රුසියානු ජනපති විලාදිමිර් පුටින් නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ න්‍යෂ්ටිකාවේ නොමැති රාජ්‍යයන් සම්බන්ධයෙන් අනුගමනය කළ න්‍යෂ්ටික ප්‍රතිපත්ති වහම සංශෝධනයකට ලක් කිරීමට තීරණය කළ බවයි. න්‍යෂ්ටිකාවේ නොමැති රාජ්‍යයන්ට න්‍යෂ්ටික ප්‍රහාර සිදු නොකරන බවට මේ දක්වා පැවති ප්‍රතිපත්තියද වෙනසකට ලක් කර පවතින බවයි සඳහන් කළේ. න්‍යෂ්ටිකාව සහිත රාජ්‍යයක් සමග සම්බන්ධ වී රුසියාවට පහර දුනහොත් න්‍යෂ්ටිකාව භාවිත කිරීමේ සීමාවන් ලිහිල් වන බවයි පවසා තිබුණේ. න්‍යෂ්ටික රාජ්‍යයන්ගේ දිගුදුර මිසයිල භාවිත කිරීමද මේ අතරට ඇතුළත් වන සාධකයක් ලෙස නම් කර තිබෙනවා. මෙය යුක්රේනය මුල් කර ගනිමින් පනවන ලද නියමයක් බවයි රෂ්‍යා ටුඩේ වාර්තාවක් මගින් සඳහන් කළේ. මේ සමග යුක්රේනය වෙත ඕනෑම මොහොතකදී න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා කොන්දේසි විරහිතව අනුමැතිය ලබා දී පවතින බවයි දැනුම් දී තිබුණේ. මේ සමග රුසියාව අභ්‍යන්තරය වෙත සිදු කරන තවත් ප්‍රහාර මුල් කර ගනිමින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බවයි සඳහන් කළේ. රුසියානු භූමිය තුළට සතුරන් විසින් එල්ල කරනු ලබන න්‍යෂ්ටික අවි මගින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සලකා බලන බවයි හෙළි කර තිබුණ. රුසියාව මුල් කර ගනිමින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීම සඳහා යම් සූදානමක් පවතින බව අනාවරණ වන අවස්ථා තුළ න්‍යෂ්ටිකාවේ දියත් කිරීමටද මේ සමග අවස්ථාව ලැබෙන බවයි පවසා තිබුණේ. ආභ්‍යවකාශාවි සම්බන්ධයෙන් මතුවන තර්ජන තුළද මෙම අවසරය පූර්ණ මට්ටමින් ලබා දී පවතින බව හෙළි කර තිබෙනවා. මේ සමග රුසියාවේ සමීපතම අසලසියා වන බෙලරුසියාවේ ආරක්ෂාවට මතුවන තර්ජනයන් තුළද රුසියානු න්‍යෂ්ටිකාවේ භාවිත කිරීමට අවසර පවතින බවයි ප්‍රකාශ කළේ. බෙලරුසියාව තුළ රඳවා පවතින රුසියානු න්‍යෂ්ටික අවි මේ යටතේ භාවිත කිරීම අවසරය ලබා දී ඇතැයිද හෙළි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බෙලරුසියානු ජනපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ වෙත රුසියාව නිල මට්ටමින් කරුණු දක්වා පවතින බව සඳහන් කළා. මෙය රුසියාව න්‍යෂ්ටිකාවි භාවිත කිරීමේ සූදානමක් පවතින බවට කිසිදු ආකාරයකින් තහවුරු කරන තත්වයක් නොවන බවයි රුසියානු විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් මගින් දැනුම් දී තිබුණේ. ජාතික ආරක්ෂාවට එරෙහිව මතුවන තර්ජනකාරී තත්වයන් සමග මෙවන් දැඩි තීරණයකට එළඹීමට සිදුව පැවති බව තිබෙනවා. මේ රුසියාව වනසා දැමීමට තැත් කරන පාර්ශ්වයන් වෙත කල්තබා අනතුරු ඇඟවීමක් ලෙස නම් කරනු ලබන බවයි සඳහන් කළේ. මේ අතර යුක්රේන ප්‍රෞඩා නවතම වාර්තාවකින් කියා සිටියේ මේ දක්වා රුසියාව විසින් අනුගමනය කරන ලද වඩා තර්ජනාත්මක පියවරක් ලෙස නම් කරන බව. මෙය පැහැදිලිවම යුක්රේනය ඉලක්ක කර ගනිමින් න්‍යෂ්ටික තර්ජනයක් මුදාහැරීමක් ලෙස නම් කර තිබෙනවා. ඒකතුර මිසයිල සම්බන්ධයෙන් අමෙරිකානු අවසරය ලැබීමට නියමිතව තිබියදී මෙම තර්ජනය මුදාහැර පවතින බවයි ප්‍රකාශ කළේ. CIA ප්‍රධානී විලියම් බර්න්ස් පසුගියදා ප්‍රකාශ කළේ රුසියාවේ න්‍යෂ්ටික තර්ජන සම්බන්ධයෙන් කලබල නොවන ලෙස නේටෝ සංවිධානයේ සියලුම රාජ්‍යයන් වෙත දැනුම් දෙන බවයි. කවර මට්ටමේ න්‍යෂ්ටික අනතුරු ඇඟවීම් නිකුත් කළද රුසියාව න්‍යෂ්ටික අවියක් කිසිදු ආකාරයකින් භාවිත නොකරන බවයි පවසා තිබුණේ. න්‍යෂ්ටික ප්‍රහාරයක් සමග මතුවේ හැකි ප්‍රතිචාර සම්බන්ධයෙන් රුසියාව වඩාත් පැහැදිලිව දැන සිටින බවද පවසා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.